අයිබෝන් හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉද මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රියේ පුවත් සිරස්තල වෙත මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන් සංඛ්‍යාව තව දුරටත් ඉහළට කොළඹ ජාතික රෝහලේ තිදෙනෙකුට කොරෝනා වාට්ටු තුනක් සහ දැඩි සත්කාර ඒකකයක් తాවකාලිකව අසාදමයි රිජ්වේ ආර්ය ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ජයවර්ධනපුර සරසවියේ සිසුවියකටත් කොරෝනා හලාවත මාළඹේ සහ තලංගමිනුත් රෝගීන් හමු වෙයි රෝහල් වල නේවාසික රෝගීන් බැලීමට යාම අවම කරන්න මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සේවක සේවිකාවන් ඇසුරු කළේ නම් වහම PCR කරන්න හමුදාපතිවරයාගෙන් සහ සෞඛ්‍යංශවලින් උපදෙස් පුංචි පහේ විභාගය හෙට සියලු දරුවන් ආරක්ෂිතව විභාගයට යොමු කිරීමට සියල්ල සූදානම් විශ්ව ගණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකවරයාට 19 අහිතකරයි චන්ද්‍රසේන කියයි 20 ගැටලු සහගතයි 30 කියයි ලෝකේ 8 දෙනෙකුගෙන් 1 අයෙකුට ලංකාවේ 4 දෙනෙකුගෙන් 1 අයෙකුට මානසික රෝගයක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරු වූ රිජ්වේ ආර්ය ළමා රෝහලේ සාත්තු සේවිකාවගේ සමීපතම ආශ්‍රිතයින් 3 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදන වී ඇති බව සෞඛ්‍යංශ තහවුරු කළා ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත පුද්ගලයන් බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කර සිටියේ පෞද්ගල තත්ත්වයේ හමුවේ කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් සහ ශල්‍යාගාරයක් తాවකාලික වසා දැමීමටද මෙවන විට පියවරගෙන තිබෙනවා අද රාත්‍රියේ 9 පමණ වන විට COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 103 දෙනෙකු පිළිබඳව වාර්තා වුණා. ඉන් දෙදෙනෙකු බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකීන් වන අතර 101 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව මිනුවන්ගොඩ COVID-19 ආසාදිත පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 1186ක් ලෙසයි. මේ අතර කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලේ සාතු සේවිකාවකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇය ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව ඇය ප්‍රතිකාර කටයුතු සඳහා IDH රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එම රෝහලේම ප්‍රතිකාර ලැබමින් සිටි මාස 9ක් වයසදී කුඩා පිළිඳකු හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වූ අතර මාස 5ක් වයසදී කුඩා දරුවෙකුගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වුණේ. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයෙකු ලෙස මෙම ආසාදිත කාන්තාව හඳුනාගෙන ඇති අතර ඇය එම ලදරු වාට්ටුවේ සේවය කර ඇති බවටයි අනාවරණය වන්නේ. මෙම ආසාදිත කාන්තාවගේ සමීපතමින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර එෙහිදී ඇගේ සමීපතම ආශ්‍රිතයින් දිනෙකට වෛරසය ආසාදනය වී ඇති බවයි අද පස්වරුව වන විට තහවුරුනේ. මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ සේවිකාවන් තිදෙනෙක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. ජාතික රෝහලින් රෝගීන් අපිට වාර්තා වෙලා තියෙනවා ඒත් බැන්ඩික්ස් කර්මාන්තශාලාවට සම්බන්ධතාවයක් ඇතුව තමයි ඒක වාර්තා වෙන්නේ. මේ ආශ්‍රිතින්ගේ අතර තවදුරටත් COVID-19 රෝගීන් සිටින හැකි නිසා ඔවුන් හඳුනාගෙන අපි ඔවුන් නිරෝධායනය කර ඔවුන් අතර PCR පරීක්ෂණ සිදු කරනවා ඒ අතුලින් අපිට සොයා ගන්න පුළුවන්. මේ වෛරසය ඇඟට ගිහිල්ලා නවත වතාවක් ඇඟෙන් වෛරසය පිටවී ඒ PCR සාම්පල් එක ටෙස්ට් එක පොසිටිව් වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. මේ දින දෙකේ සිට දින 10ක් අතර කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ PCR පරීක්ෂණය සිදු කිරීමේදී රෝගියෙකුට යම්කිසි ආශ්‍රිතයේ නිරාවරණය වුණාට පස්සේ යම්කිසි දින ගණනක් ගත වුණාට පසු තමයි අපි PCR පරීක්ෂණය සිදු කරන්නේ. එහෙම නැති වුණොත් යම්කිසි විදිහකින් තමුන්ගේ ඇඟේ වෛරසය තිබුණත් PCR පරීක්ෂණය නෙගටිව් කියලා එන්න පුළුවන්. පවතින තත්ත්වයේ හැමයේ කොළඹ ජාතික රෝහලේ වාට්ටු 3ක් හා ශල්‍යකාරයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. බත්තරමුල්ල මාළඹේ හා තලංගම යන ප්‍රදේශවලින් COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 23 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එසේම තවත් ආශ්‍රිතයින් පිරිසක්ද PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ අතර පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ తాවකාලිකව වසා දමා තිබෙනවා. එම ඒකකයේ සේවය කළ හෙදියකගේ දිනියට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමගයි. ඒ අනුව පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රාජකාරී කළ අදාළ හෙදිය හා එහි කාර්ය මණ්ඩලයේ නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදි සොයියගේ දියණියක් PCR පරීක්ෂණයේ පොසිටිව් කියලා ඊයවස් අපි දැනගත්තා. දැනගත් වහාම එම ඒකකයේ ඉවලි සේවය කර සියලුම කාර්ය මණ්ඩලයේගේ ආරක්ෂාව තහවුරු කරන ලද අතර දැඩි සත්කාර ඒකකයේ පිටින් රේඩුම් ගන්න එකතාවකාලීව නතර කරා. ඔවුන් සියලුම දෙනා PCR පරීක්ෂාවට ලක්වලන්න අදෝදී කරන්න තීරණය කරා. මේ තත්ත්වය බොහෝ ඉක්මනටම සමනය කරලා එසේම පස්වන දා සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුව ඇය ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර ඉන් අනතුරුවයි මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ. මිනුවත් කොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර පසුකීතා තම නිවසට පැමිණ සැඟව සිටි සේවිකාවක් සහ ඇගේ පවුලේ සමාජිකින් රන්ටබේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරීමට භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ යුද හමුදා බටපිරිස් ඊයේ දින කටයුතු කළා. මේ අතර රටේ පවතින COVID-19 වෛරස් ව්‍යාප්තිය පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පළ කළේ මෙවන් අදහසක්. ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු ආසාදිතය වූ බවට තහවුරු වුණා. අද දිනේ හෙට දිනේ සහ ඉදිරි දින 7ේදී මෙවැනි ආයලුන් සමුවීමට හැකියාවක් ලැබෙයි. නමුත් අපි මේ සැකකරන ආශ්‍රිතයන් ස්වාගෙන යද්දී අපිට පෙනී යනවා ඔවුන්ට යම් කිසි ආකාරයක මේ ඇඟලුම් කම්මල සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් තිබෙනවා කියලා. ඉතින් එහිඳ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ වෙන විට ඒ ආකාරයෙන් හමුවන නිසා අපි ඔබ සියලු දෙනාටම වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. ඔබ කොවිඩ් ආසාදනයේ නොවි සිටීමට නම් සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයෙන් ලබා දුන් උපදෙස් අනුව ඉදිරි කාලයේදී ගත කරන්න වෙනවා. මම හිතන්නේ ලෝකේ කොවිඩ් තිබෙනකන් අනිවාර්යයෙන්ම අපිට මේ තත්ත්වේ කටයුතු කරන්න වෙනවා කියලායි මම බලාපොරොත්තු වෙන්නේ. පසුකිය සැප්තැම්බර් මාස 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග සම්බන්ධතා පැවැත්වූ පුත්කලින් සිටිනම් PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන් සිල්වා මහතා ඉල්ලා සිටිනවා. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති අත්සේදීම මීටරයක සමාය දුරස්ථභාවයේ පවත්වා ගැනීම සහ මුහුණු ආවරණයක් පැළඳීම යන උපදෙස් තරයේ පිළිපදින ලෙස ජනතාවට දැනුම් දෙනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මේ අතර ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය හා අසත්‍ය ප්‍රචාර පතුරවන්නන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය ඉරිදා නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වුණා. ඒ වගේම මේ වන විට පොලිස් වසම් 18ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. අද දින උදෑසන 6න් අවසන් වූ කාලය තුළ ඇඳිරි නීතිය ආරම්භ කරපු දිනේ සිට පුද්ගලයන් 97 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 27ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. දැන් අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට අදාළව පුද්ගලයන් 2 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තියෙනවා. කොරෝනා මර්ධනය කරනවා වගේම අනෙත් පැත්තෙන් මේ ව්‍යාජ පුවත් මර්ධනය කරන්න සිදුවිලා තිනවා. ඒක කනගාටුට කරුණක්. දැන් බ්‍රැන්ඩික්ස් ආයතනයට අදාළව මේ පොකුර සම්බන්ධයෙන් අපි විමර්ශනය කළා. අපට අනාවරණය වුණා මෙයට යම් පරිබාහිර සේවාවන් සපයන අයත් එක්ක 1500කට ආසන සංඛ්‍යාවක් සිටිනවා කියලා. ඒ සියල්ලම වගේ දැන් පැමිණලා තියෙනවා. අපිට අනාතියෙක් මේ අපි දීපු නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරනවා කියලා සැඟවිලා ඉන්න උත්සාහ කරනවා කියලා ඒ අයට විරුද්ධව
ඉතා දැඩිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනා වගේම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන්ද අපි නිරෝධායන රීතීන් යටතේ ක්‍රියා කරනු ලබනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්රිසේ මහත්මිය මෙලෙස අදහස් පළ කළා. While the government steps up the track and trace systems to test, isolate and care for patients and trace and quarantine their contacts, everyone can play their part. COVID-19 virus e meda pavattima sandaha rajya vividha kriya marga gen thibenawa. Nirodhayana katiyutu athulu kriya marga ita athulath. Oba nitharama atseedima muhunu aawarna palandima samaaja durasthabhave thaba ganeema ita wedagath. Obata husma ganeeme kisiyam apahasuthawayak thiyenawana karuna karala nivasin baherata yanne pa. Please do not go out and seek medical care. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට මෙවර විටත් සියලු කටයුතු සූදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා 331694 දෙනෙක් අයතුම් කර ඇති අතර විභාග මධ්‍යස්ථාන 2936 කදී විභාගයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා කියා සිටියේ. සියලුම සිසුන් පෙරවරු 8:30 වන විට අදාළ විභාග මධ්‍යස්ථානයේට ගුරුවරු සමග වාර්තා info.moe.government.lk යන වෙබ්බඩවිය වෙත පිවිසිය හැකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළේ එලෙස තොරතුරු ලබා දීමට නොහැකි වූ සිසුන්ට තම විභාගයේ පෙනී සිටින මධ්‍යස්ථානයේදී එම තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි. විශාල ශිෂ්‍යයන් පිරිසක්ගේ පාසල් වලට පැමිණෙනවා. ඒ වගේම ඔවුන්ගේ දෙමාපියන් පැමිණෙන්න පුළුවන්. ඒ එනකොට හොඳට අත් දෙක සෝදලා මුඛාවරණයක් පැන්දගෙන එන්න දුරස්ථ භාවයේ පවත්වාගෙන යන්න. දරුවෝ ගෙදර ඉඳන් පාසලට එනකොට මුඛාවරණයක් පැන්දගෙන එන්න ඕන. විභාගයේ ලියන්නේ දුරස්ථ භාවයක් පවත්වාගෙන යමි. ඒ විභාගයේ ලියන අවස්ථාවේදී දරුවන්ට අපහසුතාවක් තියෙනවා නම් මුඛාවරණය ගලවලා විභාගයට ලිව්වට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් විභාගයේ ලියලිව කළා නැවතත් ගෙදර යනකොට මුඛාවරණය පැන්දගෙන යන්න ඕන. ඒ වගේම යන්නේ ඉස්සෙල්ලා අත් දෙක සබන් දාලා හොදගෙනත් පාසලින් පිටත් වෙන්න කටයුතු කරනවා. සිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයකට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බහර දී තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම් පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායකවරයා වෙත ලැබී ඇති බව කතානායක කාර්යාලය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම් පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය එළඹෙන 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ. අදාළ පනත් කෙටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් 39ක් ගොනු කර තිබුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. පංචපුත්කල විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකින් ලෙස බුවනික අලු විහාරේ සිසිරද ආපෘ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්කොඩ යන මහත්වරුන් කටයුතු කළා. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ පෙත්සම් වලට අදාළව වාචික දේශන සහ ලිඛිත දේශන සලකා බැලීම පසුගිය 5 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් අවසන් කරනු ලැබුවා. එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ 20 වන සංශෝධනයේ සම්බන්ධයෙන් වන රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපති විදිරාට සහ කතානායකවරයාට යොමු කරන බවයි. ඒ අනුවයි එහි රහසිගත නිගමනයන් කතානායකවරයාට යොමු කර ඇත්තේ. කෙසේ වෙතත් නීතිපති දපුලද ලිවේරා මහතා පසුගියදා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් මෙලෙස අදහස් පළ කළා. දැන් 18 සමහර අයට නරකයි. 19 හොඳ වෙලා තියෙනවා. මන් දන්නේ මොන හෘද සාක්ෂියක්ද කියන එක මන් දන්නේ සමහර අයට හෘද සාක්ෂිය කණ පිට හැරලා වගේ පේන්නේ 19 නිසා සම්පූර්ණ මුළු රටම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේක හුඟක් අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ මේ නූල් බෝලේ දිගාරින්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා
දහනමේ අවශ්‍ය කරන්න කියන්නේ 18 න් රටර වැඩක් කරනවා යුද්ධය අවසන් කරා රටර 18 න් තමයි සාමිය ඇති උනේ විපක්ෂය අයට 19 තියෙන එක හොඳයි ඒ කට්ටියම වෙච්ච වැඩේ අපිටත් වෙනවා කියලා ඒකලු දන්නවනේ අපේ අයත් ඒක කරා ගන්න තමයි සමහර අය උත්සාහ කරන්නේ විසිවෙනි විවස්ථා සංශෝධනයේ පිළිබඳව රට තුල දැන් බොහෝ සැකයක් මතුවලා තිබෙනවා මොකද මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ විසිවෙනි සංශෝධනයක් ගෙනීම නෙවෙයි ආණ්ඩු අභ්‍යන්තරයේ මේ පිළිබඳව නොයෙක් වාද විවාද තිබෙනවා සමග ජන බලවේගය නම් අපි කෙලින්ම විසිවෙනි සංශෝධනයට විරුද්ධයි කියන එක ප්‍රකාශ කළා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා කිව්වා දැන් අපිට පේනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපිය ඒ වගේම විමල් වීරවංශ මහතාගේ ලිපිය පෙන්වලා දෙන කාරණා දිහා බලපුවම අපි කියන කාරණා සම්බන්ධෙනුත් එකඟතාවයක් තිබෙනවා මොකක්ද ඒක තමයි විසිවෙනි සංශෝධනයේ මේ මොහොතේ හදිස්සියෙන් ඉදිරිපත් කළ යුතු නැහැ. දේශීය පුවත්ත යලිත අවධානය. ගව ඝාතනයේ එරෙහිව සියත ප්‍රවෘත්ති අංශය ගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය දැන්. දෙදස් හය වසරේ සිට 2019 දක්වා වූ කාල සීමාව තුළ මෙරට ගව ඝාතන වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ 2010 වසරේ බව සංඛ්‍යා ලේඛන දත්ත වාර්තා පෙන්වා දෙනවා. ඒ ගවයින් 203,520ක් ලෙසයි. කෙසේ නමුත් පසුගිය වසරේදී එනම් 2019 වසරේ එය 158,723ක් ලෙස අඩු වී තිබුණද එයද සැලකිය යුතු ප්‍රමාණයක් බව අප අමතක නොකළ යුතුය. එමගින් කියවෙන්නේ පසුගිය වසරේදී අහිංසක ගවයින් 158,723ක් ඔබගේ රස මසවුලු පිනවීමට සිය ජීවිතය පූජා කර තිබෙන බවයි. මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2019 වසරේදී පිළිවෙලින් ලංකාවේ වැඩි වශයෙන් ගව ඝාතන සිදුව ඇත්තේ මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුලයි. ඒවාද බලපත්‍ර හිමි ගව ඝාතකාගාරවල සිදුවන ගව ඝාතන වන අතර බලපත්‍ර නොමැති ගව ඝාතකාගාර සම්බන්ධයෙන්ද අපට නිරන්තර පුවත් අසන්නට දකින්නට ලැබෙනවා. එසේනම් වසරකට ගවයින් කොපමණ නම් මෙරට තුල ඔබ වෙනුවෙන් ඔබේ ආහාරය සඳහා ඝාතනයට ලක්වනවා දැයි ඔබට ගණන් සාදාගත හැක. අපගේ මෙම වෑයම එලෙස මෙරට තුල කිසිදු ගවයෙකු ඝාතනය වීමට ඉඩ නොදීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජය ගෙන ඇති පියවර ශක්තිමත් කිරීමයි. ලෝපුරා පුද්ගලයන් 8 දෙනෙකුගෙන් 1 අයෙකුට සහ මෙරට පුද්ගලයන් 4 දෙනෙකුගෙන් 1 අයෙකුට කිසියම් මානසික රෝගයක් ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා. අදට යෙදී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් සියත අපගෙන එන වාර්තාවයි මේ. මෙවර මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙන අතර සියල්ලන්ට මානසික සෞඛ්‍ය යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වී තිබෙනවා. ලොව පුරා බිලියනයකට ආසන්න පිරිසක් මනෝ සමාජීය ආබාධ වලින් පෙළෙන්නන් වන අතර ලෝකයේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම පුද්ගලයෙක් කිසියම් අවස්ථාවක මනෝ සමාජීය ආබාධයක ගොදුරක් විය හැකි. කිසියම් බරපතල මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකුගේ ආයු කාලය අන් අයට වඩා වසර 10ත් 20ත් අතර ප්‍රමාණයකින් අඩුවන අතර සියදිවි නසා ගැනීම නිසා ලොව පුරා ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින් ලක්ෂ 8ක් පමණ මිය යනවා. එනම් සෑම තප්පර 40කටම වරක් මනෝ සමාජීය ආබාධයක ගොදුරක් වීමෙන් තම ජීවිතය අහිමි කරගන්නවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15 29 අතර වයස්වල පසුවන්නන් වීම විශේෂත්වයක්. ලෝකේ සෑම පුද්ගලයින් 8 දෙනෙකුගෙන්ම 1 අයෙකු යම්කිසි මානසික රෝගයකින් පෙළෙන අතර ලංකාවේ පුද්ගලයින් 4 දෙනෙකුගෙන් 1 අයෙකු එලෙස යම්කිසි මානසික රෝගයකින් පෙළෙනවා. එලෙස වයස අවුරුදු 15 29 අතර පුද්ගලයින් තම ජීවිතය අහිමි කරගන්නා ප්‍රධානතම හේතුව වන්නේ සිය දිවි නසා ගැනීම. සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 16 දෙනෙකු පමණ සිය දිවි නසා ගන්නා අතර එයින් බහුතරය වයස අවුරුදු 15ත් 44ත් අතර පුද්ගලයන් වන අතර ඔවුන්ගේ සිය දිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ විෂාදය බවයි දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.
මෙතර මානසික ආතතියට සහ වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු වලට උපකාර ලබා ගැනීමට 2018 වසරේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා 19:26 මෙම දුරකථන අංකය ඔස්සේ ඔබට ඇති ඕනෑම මානසික ගැටලුවකට විසඳුම් ලබා ගැනීමට හැකියාව පවතින අතර කෙටි පණිවිඩ මගින්ද ඔබට මෙමගින් සේවාව ලබා ගත හැකි බවයි හිමායතනය පෙන්වා දෙන්නේ රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය ජලසපයුම් බෙදා හැරීමේ පද්ධතිය අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 10 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 8ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජලසපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන සහ ජලාපෝහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 12, කොළඹ 15, කොළඹ 14 සහ කොළඹ 13 යන ප්‍රදේශවලට ජලසපයුම අත්හිටවනු ලබන අතර කොළඹ 1 සහ කොළඹ 11 යන ප්‍රදේශවලට අඩුපීඩන තත්ත්වය යටතේ ජලය සැපයන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපෝහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ. බණ්ඩාරවෙල හපුතලේ කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේ ආසන්නයේදී කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලොරි රථයක් තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් අසල තිබූ ගල් පර්වතයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියතලාව මූලික රෝහල වෙත යොමු කර ඇති අතර එම ස්ථානයේ සිදු වූ 70 වෙනි අනතුර මෙය බවයි පොලිසිය සඳහන් කළේ. අවිසවෙල මූලස්ථාන පොලිසියේ කාර්යංශයට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයෙන් නිලධාරීන් විසින් අවිසවෙල තල් දුව ප්‍රදේශයේ නිවසක් වැටලීමේදී හෙරොයින් සමග සැක්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක්කරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3680ක් සහ අයිස් ග්‍රෑම් 12ක්, කේරළ ගංජා ග්‍රෑම් 320ක්, මුදලින් රුපියල් 14320ක් සහ ජංගම දුරකථන 4ක් තිබී සොයාගෙන තිබෙන අතර වැටලීම සඳහා පොලිස් නිලසුනක කීතේගේ සහයද ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය බිඳිමාවට පත්වනවා. අපි අලිත වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුභම සුභ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.